අයිබෝන් ඔබ සියලු දෙනාටම අද මම අරන් ඉන්නේ ඉතාම චූටි පාඩමක්. ඉලක්කමක් හදාගන්නේ කොහොමද දෙමළෙන්. විශේෂයෙන්ම ඕ ලෙවල් දාපු නංගිල මල්ලිලා කීප දෙනෙක් ඉල්ලීමක් කරලා තිබ්බා. ඉලක්කම් ටික හදාගන්න හැටි පොඩ්ඩක් කියලා දෙන්න කියලා. පළවෙනියෙන්ම ඉලක්කම් ටික හදාගන්න නම් එකේ ඉඳන් 20ට දැනගෙන ඉන්න ඕන. එහෙනම් අපි ටග් ගාලා එකේ ඉඳන් 20ට ලියාගෙන යමු. බලන්න. 1 1 මේක කියනකොට ඔන්ඩු කියලා කියනවා. ඉරන් ඩු මේක රෙන්ඩු කියලා කියනවා කියනකොට. 3 3 මූණ්ඩු වෙනවා කියනකොට. 4 නාංගු 4 කියලාත් කියනවා. 5 5 කතනේදී නම් අංජු කියලා කියනවා. 6 6 ඒලු ඒලු කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒලු වගේ තමයි කියන්නේ. 8 8 9 9 9 10 10 ඉතුරු ටිකත් ලියාගෙන යන්න. 11 10 නොන්රු 12 පන්නි රන්ඩු 13 10 මූන්රු 14 10 නාන්කු 14 කියලාත් කියනවා කතනේදී. 15 10 නයින්දු 15 කියලා කියනවා කතනේදී. 16 16 17 14 18 18 19 19 19 20 20 20 20 ඔය දෙකම එකයි. මං 20 කියලා ගන්නම්. දැන් බලන්න ඔන්න ඔතනින් එහාට තමයි ඉන් එහාට 21 22 23 45. දැන් මේ හැම එකක්ම ඉවර වෙන්නේ එක්කෝ 1න් 2න් 3න් 4න් 5න් 6න් 7න් 8න් 9න්. ඒ හින්දා මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10. මං කියනකොට කියන්නේ කතනේ. හරිද? මේකෙත් 20ට නිකන් මතක තියාගන්න. 11 12 13 14 15 16 17 18 19 20. ඔන්න ඔතනින් එහාට අපි බලමු කොහොමද මේවා හදාගන්න කියලා. 21. ඔව්. හරිම ලේසි. ඒක අමාරු නෑ. දැන් මම මෙතන මම මේකත් දාන්නම්. සමහර තැන්වල 20 කියලාත් කියනවා. හරිද? ඉස්සරහට එන ඒවාත් එහෙමයි. 30 කියනවා. 40 50 60 60 කියලාත් කියනවා. 70 70 කියලාත් කියනවා. මෙන්න මෙහෙමයි 20 කියලා හදාගන්නේ. කොහොමද හදාගන්නේ? 20. මෙන්න මේ 20 කියන શબ્දය 20 කියලා හදාගන්න. නැත්තම් 20 කියලා හදාගන්න. එච්චරයි. ඊට පස්සේ 1 මෙතනින් ගන්නවා, 2 මෙතනින් ගන්නවා, 3 මෙතනින් ගන්නවා. මේ විදිහට හදාගන්න. මම බලමු අපිට ලියමු 21. ඔන්න බලන්න. 21. 20 1 21 මේක ඔයා 20 කියලා ලිව්වා නම් 20 1 කියන්නත් පුළුවන්. වෙලාව යන නිසා අපි මේ එක ෆෝමැට් එකකින් හදාගෙන 21. ඒ වගේම තමයි සමහර පොත්වල 20 කියලා තියෙනවා. 20 1 21 21 21
ඉරු වත්තු වන්රු එක ප්‍රශ්නයක් නෑ. මේ ඊළඟ වචනයට පොඩ්ඩක් ඇදලා ගන්න එකයි කරන්නේ. දැන් අපි කතනය කියනකොට කියන්නේ ඉරුවත් ඔන්රු කියලා. දැන් 22. ඉරු පත්ති ඉරණ්ඩු. ඉරුපත්ති ඉරණ්ඩු. දැන් ওই විදිහට හදාගෙන යන්න පුළුවන්. ඉරුපත්ති 3රු, ඉරුපත්ති 4, ඉරුපත්ති 5, ඉරුපත්ති 6, ඉරුපත්ති 7, ඉරුපත්ති 8, ඉරුපත්ති 9. ඊළඟට නම් 30. 30. 30. 30. ඊට පස්සේ 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40. 40. 40 කියලාත් කියනවා සමහර තැන්වල. 50. 50. 60. 60. මං 60 කියලාම ලියන්නම්. 70. 70. 80. 80 එහෙම නෙවෙයි. 80. 90 කියනක නම් 90 කියලා හැදින්නේ නැහැ. 90. 90. දැන් මේවා ඔක්කොම දුයන්නේ ඉවරුනේ. ඒ හින්දා තමයි උත්ති උනේ. මේක රුයන්නේ ඉවර වෙන්නේ. එහෙනම් මේක 91 කියලා කියනකොට අපි 93 වෙනවා. එහෙම නැත්තම් මේ 90 කියන එක 91 නෙමෙයි. 90 කියන ශබ්දය. 90 කියන ශබ්දය මේ. හරිද? 93 වෙනවා. එහෙම නැත්තම් 90 කියලා කියන්නත් පුළුවන්. ඔය දෙකම හරි. දැන් මේ ශබ්දය මෙතනින් තියෙනවා අපි. කොතනින්ද? මෙන්න මෙතනින් තියෙනවා. 93 93. ඉතින් කියාගෙන යන්න. 91, 92, 93, 94, 95, 96, 97. අපි මේ 93 කියන එක කතනට එනකොට මේ ඉත්‍රි කියන්න බෑ, දිව පැටලෙනවානේ. ටි කියලාත් කියවෙනවා සමහර තැන්වල. සමහරව මම අහලා තිනවා ඉත්‍රි කියලාමත් කියනවා. 91, 92, 93, 94 එහෙමත් කියන කට්ටිය ඉන්නවා. 90 කියලා කියන පිරිසකුත් ඉන්නවා. 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 110 නෙවෙයි 100. 100ට 100. ඉතින් 100 කියනකොටත් 93 කරා වගේ 103. 103. 101, 102. තේරුණාද? 100 කියනකොටත් 100 කියනකොටත් අපිට හදාගන්න පුළුවන් 103 කියලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් 100 කියලා හදාගන්නත් පුළුවන්. 101. හැබැයි හුඟක් වෙලාවට මේ ඊ ප්‍රත්‍ය යනවා. ලස්සනට එනවා ඒක. 101, 102, 103. දැන් මට කියන්න 121. කොහොමද හදන්නේ? 100 නම් 103, 20 නම් 20, 1 නම් 1. 121. ඔය තීරියම තමයි ඉතින් ඉහළටම යනකම්. 103, 20, 1. හරි. දැන් 200, 300 ඔය ටිකත් ඔය විදිහම තමයි. අපි ඒ ටිකත් හදාගමු. 200 නම් 200. 300, 300. 400, 400. ඉතින් ඔය විදිහට 500, 500, 600, 600, 700, 700, 800, 800. ඔය විදිහටම යනවා. 900ට එනකොට අන්න එතන 900 නෙවෙයි, අන්න ඒකට අපි කියනවා 900 කියලා. 900. ඒක ලියවෙන්නේ 900 කියලා. අපි මෙතන 90ට 90 කීවා වගේ 900ට 900. ඒ කියන්නේ 18 1000 වෙනවා. පැහැදිලිද? ඉතින් උතරින් ඉඳන් ඉස්සරහට 2000ට 2000, 3000ට 3000,
நாலாயிரம், ஐயாயிரம், 6,000, 7,000, 8,000, 9,000, 10,000 ඔය විදිහට දිගටම යනවා. 2 ධන 1,000 2,000. පැහැදිලිද? 2,000. 100 කියලා කියනකොට නූට්‍රි කරා. එහෙනම් 200 කියලා කියනවා නම් 2 නූට්‍රි වෙන්න ඕන. ඒ විදිහට ගත්තාම 1000ට 1,000 නම් කියන්නේ 1,000 කියලා කියනකොට 1,000 කියලා කියනකොට මේක මේ අල් මයන් අයින් වෙලා 1,000 කියලා හැදෙනවා. 1,000 ඔච්චරම තමයි තියෙන්නේ. 1,000, 2,000, 3,000, 4,000, නැත්නම් 4,000, 5,000, 6,000, 9,000, 10,000 ඔය විදිහට යනවා. ගන්න බලන්න 1,991 කොහොමද කියන්නේ? 1,000 නම් 1,000, 900 නම් 900ට කියන්නේ 9,000. එහෙනම් එතනත් 1,000 කෑල්ලක් තමයි තියෙන්නේ. එහෙනම් 1,000 9,000 1,000 1,990 90ට අපි දන්නවා 90 කියලා කියන්නේ. එහෙනම් 90 එක ඔන්රු ඕනම ඉලක්කමක් දැන් හදාගත්තා. දැන් මට කියන්න 9,999 කොහොමද කියන්නේ? 1,000ට 1,000 නම්, 2,000ට 2,000 නම්, 9,000ට 9,000 වෙනවා. 9,000 කියලා කිව්වොත් 9,000, 900 කියලා කිව්වොත් 9,000, 90 කියලා කිව්වොත් 90, 9 කියලා කිව්වොත් 9. එතකොට 9,000 9,000 900 900 90 90 9 9. එහෙනම් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න, අංක ගොඩක් ලියලා බලන්න, වෙනස් වෙනස් අංක ලියලා බලන්න. මොන හරි දෙයක් මං අතින් මගහැරුණා නම් කමෙන්ට් එකක් දාන්න. වැරද්දක් වුණා නම් නිවැරදි කිරීමක් කරන්න. ඒක ගොඩක් වැදගත්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.